ඉස්සරකරන්න අපට බලපාන දේශගුණය ඇතිවෙලා තියෙන ආකාරයක් දැන් මේ දේශගුණය ඇතිවෙගෙන යන වෙනස්කම් වලට මිනිසා විසින් කරන ලබන දේවල් බලපාන ආකාරයක් මේක බොහොම සවිස්තරව මේ පොතේ විස්තර කරලා තියෙනවා ඊට අතිරේකව අනිකුත් පරිසර වෙනස් වීමට සාධක වෙන අනිකුත් කර්ම උදාහරණයක් වශයෙන් මොකද්ද එල් නීනෝ කියලා කියන්නේ ඊළඟට සාගර පාත්ලේ තියෙන කොරල් කොහොමද කොරල් වලට කොහොමද සාගරයේ උණුසුම් වීම බලපාන්නේ ඒක කොහොමද අනිකුත් ජීවීන්ට බලපාන්නේ ඊළඟට උදාහරණයක් වශයෙන් විස්තර කරනවා යම් යම් ප්‍රදේශවල ඇති වෙලා තියෙන පහුගිය මෑත කාලයේ ඇති වෙලා තියෙන පරිසර වෙනස් වීම නිසා වනජීවී සම්පත් වලට ඇති වෙලා තියෙන අසෝර නැත්නම් ඒවා ඇති වෙලා තියෙන වෙනස්කම් උදාහරණයක් වශයෙන් රත්තරන් ගෙම්බනත් ස්වර්ණ මණ්ඩුකයාගේ කතාව කියන එක හරිම සිතට ගන්න කතාවක් ඒකෙන් සඳහන් වෙන්නේ මේ දකුණු ඇමරිකාවේ බොහොම ප්‍රසල සතු විශේෂක වශයෙන් හිටපු රත්තරන් මැදිය නැත්නම් ස්වර්ණ මණ්ඩුකයා කියන සත්වයන් කොහොමද අහෝසි වෙලා ගියේ නැත්නම් නැති වෙලා ගියේ ඒ වගේ සත්ව වර්ග ගණනාවක් ජීවි වර්ග විශේෂ ගණනාවක් ඒ විදිහට නැති වෙලා යෑමට කාලගුණයේ දේශගුණයේ වෙනස් වීමේ නිසා ඇතිවෙච්ච ඒ නිසා ඇතිවෙච්ච විපර්යාස ඊළඟට මේ මෑත කාලේ අපිට දැන් නිතරම දකින්න ලැබිච්ච කුණාටු දැන් කතරීනා වගේ විශාල දැවැන්ත සුලි සුලං කුණාටු ඒවා ඇති වුණේ කොහොමද ඒ වගේ ඒවා දැන් මෑත කාලෙක ඒවා ඒ ඇතිවීමේ වැඩිවීමක් පෙන්නුම් කරනවා ඒ වැඩිවීමට හේතු මොනවාද ඊළඟට ඒක තව විස්තර කරන කර්ම අතර සඳහන් වෙන එකක් තමයි කොහොමද අපි මේ දේශගුණය ගැන පුරෝකථනය කරන්නේ ඒ පුරෝකථනය සඳහා යොදා ගන්න කොම්පියුටර් මොඩල මොන වගේද ඒ මොඩල වලින් කොයිතරම් දුරට පුරෝකථනය කරන්න පුළුවන්ද කොයිතරම් දුරට මේවා විශ්වසනීයද කියන කාරණය පැහැදිලි කරනවා